නිකම් පෙට්‍රල් දුන්න ත මීට කලින් කියෙදෙනවා ඉන්දන එමනත පෙට්‍රල් නිකන් දුන්නත් මගේ ජනතාවට ඒ සහනය ලබාදීමට ක්‍රමවේදයක් නෑ. ඒ සඳහා අපි හැමදෑම කියනවා විධිමත් තිරෝධරත නියාමනයක් තුළ ගාස්තු සමාලෝචන කමිටුවක් කරහා ගාස්තුව තීරණය කරලා මම ලලිත් ධර්මසේකර සභාපති සමස්ත ලංකා ත්‍රිරෝදරයන්ගේ වෘත්තිය සමිතිය. සාමාන්‍ය දැන් සුපුරුදු පරිදි හැමදාම මාසේ අන්තිමට ආණ්ඩුව ඉන්ධන මිල සංශෝධනය කරනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ ඉන්ධන මිල සංශෝධන සාපේක්ෂව ත්‍රිරෝදරත ගාස්තුව පිළිබඳව මහ ජනතාව මගේ ජනතාව හැමෝම දැනුවත් නැහැ, දැනුවත් කරන්න. මොකද අවිධිමත් භාවය තුළ එසේ නොවුනොත් එහෙම මේ අපේ රස්සාව අනිත් පැත්තදී අපේ ත්‍රිරෝද රස්සාව තියෙන තත්ත්වෙන් පල්ලෙහාට යනවා කියන එක අපි මැනවීම දන්න නිසා මේ අපේ යහපත වෙනුවෙන් පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් බොහොම සද්භාවයෙන් කරන ප්‍රකාශය නම් මේ රුපියල් 13ක ඉන්ධන මිල අඩුවීම සඳහා අතිරෝධ රත මගී ජනතාවට සහනයක් ලබා දීම වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ අපිට කරන්න බෑ. ගාස්තු සංශෝධනයක් වෙන්නේ නැහැ. අඩු කරන්නත් බෑ. අයාලේ දුවන ගාස්තු ගණන් එහා මෙහා වෙලා අපි රුපියල් 100යි උපරිම මිල කියලා දැන් මාස 7-8ක් තිස්සේ කියාගෙන ඉන්නේ. අන්නේ උපරිම මිල රුපියල් 100වත් ලංකාව පුරා ක්‍රියාත්මක කරගන්න බෑ, කොළඹවත් බෑ. මොකද අවිධිමත් භාවය නිසා. එමනම් ත්‍රිරෝද රත ගාස්තුව සංශෝධනය කිරීමට මගියාට සහනයක් එන විදිහට මගියාට සහනයක් සැලසෙන විදිහට ගාස්තු සංශෝධනය කරන්න නම් ඉන්ධන මිල තීරණාත්මකව අඩු වැඩි වෙන්න ඕනේ. නැමුත් නිකම් පෙට්‍රල් දුන්නත් අපි මීට කලින් කියදෙනවා ඉන්ධන එමනත පෙට්‍රල් නිකන් දුන්නත් මගී ජනතාවට ඒ සහනය ලබා දීමට ක්‍රමවේදයක් නැහැ. ඒ සඳහා අපි හැමදාම කියනවා විධිමත් තිරෝධරත නියාමනයක් තුළ ගාස්තු සමාලෝචන කමිටුවක් කරහා ගාස්තුව තීරණය කළා, උපරිම ගාස්තුව ප්‍රකාශනපත් කළා, ඒ යටතේ තිරෝධර මගී ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව දැන් බස්නාහිර පළාත් සභාව විශේෂයෙන් මේ ලංකාවේ ත්‍රිරෝද කර්මාන්තර අදාළ ඉතා වැදගත් දිනයක් වෙනවා මේ ජූනි මාසේ 30 වෙනිදා. ඒගොල්ලෝ කියන විදිහට ත්‍රිරෝද රත බස්නාහිර පළාත් සභාවේ කුලී මගී ප්‍රවාහන සේවාවේ දෙන සියලුම ත්‍රිරෝද රත බස්නාහිර පළාත ව්‍යාපංච විය යුතුයි. එයට බලපත්‍ර දෙනවා පළවෙනිදා ජූලි පළවෙනිදා බස්නාහිර පළාතේ ත්‍රිරෝද රතයකින් මගියාගේ නායකර ඇති උපරිම ගාස්තුව තීරණය කරනවා ලබන පළවෙනිදා. ඒක ලංකාවේ මෙතෙක් කල නොවෙච්ච දෙයක්. එමනම් මේ අවස්ථාව නැවතත් කියනවා ආණ්ඩුව රුපියල් 13කින් ඉන්ධන මිල අඩු කළා. අනේ අර සුපර් ඩීසල් සුපර් පෙට්‍රල්ට අර පහු දහසට අඩු කළාගේ අඩු කළ නැහැ. මහිතේ මේ අපි විරුද්ධ වෙයි කියලා. අනේ අපිට කමක් නැහැ කාට අඩු කළත්. ආණ්ඩුව හරි ගමනක් යනවා නම් දැන් මේ කියන විදිහට හරි ගමනේ යන්නේ. හරි ගමනේ යද්දී රුපියල් 13ක් දීලා තියෙනවා. බොහොම ස්තුතියි. අපි ඒක වාගේ බොහොම සාදරයෙන් බාර ගන්නවා. හැබැයි ඒ සහනය මගී ජනතාව බලාපොරොත්තු වෙන මගී ජනතාවට දෙන්න ක්‍රමයක් නැහැ කියන එක අපි නිතරම කියලා තියෙනවා. ඒ ක්‍රමය විශේෂයෙන් බස්නාහිර පළාතේ ජූලි පළවෙනිදා ක්‍රියාත්මක කරා වී කියලා මහ දැන් එදාළ බලධාරීන් කියලා තියෙන විදිහට ගාස්තු සමාලෝචන කමිටු බිහිරෝල කරන සියල්ලම කරලා තියෙන්නේ. ගාස්තු ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ නිසා අපි කියනවා තවදුරටත් ආණ්ඩුව ත්‍රිරෝදන නියාමනය නොකර ඒ සඳහා මැදිහත් වෙනතු එක එක ප්‍රකාශ නිකුත් කරන නිසා තාම කරලා නැහැ. අන්නේ නියාමන කටයුතු කරන්න අපි ඒ අනුව ඉදිරියේදී වඩා හොඳ සේවාවක් සපයන්නම්. එහෙම නොවුනොත් මහගී ජනතාව දන්නවා විවිධ ගණන් අය කරමින් ඉතාමත්ම දරා ගන්න බැරි තරම් ගසා කෑම් සිද්ධ වෙනවා. මේකවම කරන්න ඕනේ. අවසාන වශයෙන් කියනවා මෙවර පෙට්‍රල් අඩු කිරීමෙන් ත්‍රිරෝද ගාස්තුව කිසිම සංශෝධනයක් නැහැ. උපරිම ගාස්තුව රුපියල් 100යි අපි ප්‍රකාශයට පත් කළා තියෙන්නේ මීට මාස 5කට කලින් කාලයක් තිස්සේ.